අපේ ලංකාවත් එක්ක අපි ඉන්නවා හැමදාම. ඔන්ටොමික් තුලින් අද අපි ආවිල්ලා තියෙන්නේ එංගලන්තයට. එංගලන්තයේ ජයගත්තු ශ්‍රී ලාංකිකයෝ විතරක් නෙමෙයි ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය ශ්‍රී ලාංකිකයෝ හොයාගෙන. අපියාවා එංගලන්තයේ ඩාබි නගරයේ තියෙන නව තාක්ෂණික සොයා ගැනීම් පිළිබඳව එළිදැක්වීම් කරන ශ්‍රී ලාංකිකයෝට අයත් අයිවිටෙක් ආයතනයට. මේ අයිවිටෙක් කියන ආයතනය එංගලන්තය තුළ නිර්මාණය කරන්න අපි කවුරුත් දන්න කියන රෝල්ස් රොයිස් ආයතනයේ වැඩ කරන නිපුණි. නිපුණි මුලින්ම හඳුනා දුන්නේ දෙරණ ආයතනයේ. ඉතින් නිපුණි, මොකක්ද මේ අයිවිටෙක් කියන එකෙන් එංගලන්තය තුළ සිද්ධ කරන්නේ? මේකේ කරන්නේ අපි අලුත් සොයාගෙන කම්පැනිස් වලට, යුරෝපියන් කමිෂන් එකට, ගවර්න්මන්ට් එකට අලුත් සොයාගැනීම් හදලා ඒව ලයිසන්ස් කරනවා. මොනවද නිපුණි අලුත් සොයාගැනීම් විදියට ඔයගොල්ලෝ ඉදිරිපත් කරන්නේ? පොපියුලර් වෙච්ච ප්‍රොජෙක්ට් එකක් තමයි ඉන්ටෙල් කියන කම්පැනි එකට අපි ඒගොල්ලන්ට කොස්ට් ඉෆෙක්ටිව් රොබොටික් ප්ලැට්ෆෝම් එකක් ඉන්ට්‍රොඩියුස් කරපේවා. ඒගොල්ලෝ දැන් ඒකේ ෆේස් 2 ෆේස් 3 එකත් අපිත් එක්ක කරනවා. ඊට පස්සේ අපි ඉන්න රොබොටික් ෆ්ලීට් එතකොට අපේ තියෙන කන්සෙප්ට් එක තමයි ස්ටෙයර් කේසස් වල රෆ් එන්වයරන්මන්ට්ස් වල මේ රොබොටික්ස් ඇප්ලිකේෂන්ස් යන්න පුළුවන්. ඒක නිසා නියුක්ලියර් ඉන්ඩස්ට්‍රි එකේ මේ ඩීකමිෂනින් පැත්තට ලංකාවට වගේ නම් ෆාමින් පැත්තට ක්වොලිටි මෙෂර් කරන්න ඕන මිනිස්සුම ගිහිල්ලා ගොඩාක් වෙලාව කාලය වියදම් කරනවට වඩා රොබෝට්ස් ලව ඩිප්ලෝයි කරලා බැලුව හැකි විෂන්ස් වලින් කොහොමද ප්ලාන්ට්ස් ගැන හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් විදිහට ඒ පැත්ත බැලුව හැකි. සුවිශේෂම කාරණේ තමයි මේ කරන නව සොයා ගැනීම සම්බන්ධයෙන් නිපුණිව ෆෝබ් සංගරාවේ නිර්දේශ කිරීමකට ලක් වෙනවා. ඒකත් මට සර්ප්‍රයිස් එකක්. ෆෝබ් සංගරාවේ මාව ලිස්ට් කරලා තිබ්බා හොඳම 30 දෙනා යුරෝප් වල ඉන්න 30න් 15 තරුණ ව්‍යවසායකයෙක් විදිහට. ඒකේ මේන්ම හේතුව තමයි අපි කරන සොයා ගැනීම. බොහොමත්ම ස්තුතියි නිපුණි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් නිපුණි විතරක් නෙමෙයි තවත් මේ වගේම එංගලන්තයේ ජයගත්තු ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා. අපි යන් හොයාගන්න. අපි ඒ ගැන අහලා බලමු. ලැම්බෝගිනි ඉඳන් ඔහුගේ ගමන පටන් ගත්තු කුණුලොරියට ගිහිල්ලා. ද කොකොනට් ට්‍රී ලංකාවේ රහට එංගලන්තේ හැදෙන්නේ කොහමද? අපි හොයලා බලමු. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි.